சோட்டி விட்டு கட்டினாத சமமாத சம்மானுனே டி விட்டு கட்டினாத और इन मात्र हो मिले හරි ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඇහෙනවද ටීචර්ව ආයුබෝවන් ටීචර් ආයුබෝවන් ටීචර් ආයුබෝවන් ටීචර් ආයුබෝවන් ටීචර් හරි ටීචර්ට මේ වීඩියෝ කෝන් කරන්න විදිහක් නැහැ කරන්ට් එක ගිහිල්ලා ඉන්න අපි බැලුම් කරගෙන යමු නේද ඔයාලා අද අලුතෙන් ඇවිල්ලා ඉන්න දොළ පුතාල ඉන්නව නේද ගොඩක් ඔව් ටීචර් ඔව් ටීචර් ගොඩක් ඉන්නව නේද හරි එයාලව පුතේ ඔයාලව ආදරෙන් පිළිගන්නවා ආයෙමින් කොලේජ් එකට ආදරෙන් පිළිගන්නවා ඉතින් මේ හැමෝම පහවසරෑ නේද ඉන්නේ පහවසරේ දොළ පුතාලනේ ඉන්නේ හැමෝමනේ ඔව් ටීචර් ටීචර් ඔව් ටීචර් හරි අද පරිසරේ පාඩම ඔව් පරිසරේ පාඩමකට නේද ලෑස්තිලා ඉන්නේ ඔව් ටීචර් 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 ඔව් ටීචර් හ්ම්
හරි ඉතලම මට කියන්න බලන්න අපි දෙවෙනි පාඩම ඉවර කරාද අපි ලක්වැසිය පාඩම ඉවර කරාද හිටපු අය කියන්න බලන්න පූජනී කියන්න බලන්න ඉවරයිද පුතේ ටීචර් මට එදා ඉන්න බැරි වුණා ආ බැරි වුණාද ටීචර් මට ඉන්න බැරි වුණා ටීචර් මට ඉන්න බැරි වෙලා ඉඳලා ලයිට් දිනලා මේ ඉන්න බැරි වුණා ටීචර් මට වෙන පන්තියක් තිබුණා ටීචර් අපේ සැරසිලි කලාව ගැන ටීචර් සැරසිලි හරි දැන් හරි දැන් ඕන අපි ලක්වැසිය පාඩම තමයි පුතේ අපි කලින් කරේ නිකන් ටීචර් ප්‍රශ්න ටිකක් අහන්නම් බලන්න ඔයා අපේ අලුත් දරුවෝටත් එක්කම දන්නවද අපි ලක්වැසිය කියන්නේ කාටද කියලා දන්නවද ජාති අපේ අලුත් බබාලා ටික කියන්න බලන්න අලුත් පහවසර දුවල පුතාලා කියන්න කාටද අපි ලක්වැසිය කියන්නේ ලක්වැසියෝ කියන්නේ පුතේ ලංකාවේ ජීවත් වෙන ඔව් අපේ රටේ ජීවත් වෙන ජාතීන්ට තමයි ලක්වැසියෝ කියලා කියන්නේ නේද එහෙම ජාතීන් කී දෙනෙක් ඉන්නවද හතර එහෙම ජාතීන් කී දෙනෙක් ඉන්නවද පුතේ හතර දෙනෙක් ඉන්නවනේ කවුද කවුද දෙමළ දෙමළ බර්ගර් අනයි කියන හතර දෙනෙක් ඉන්නව නේද මට කියන්න බලන්න මේ හතර දෙනාගේම දැන් කන කෑම මොනවද ඇඳුම් පැළඳුම් මොනවද එතකොට යාළගේ සැරසිලි මොනවද ඒව මගේ පුතාලා දන්නවද දන්නවද මොනාද කියන්න බලන්නේ ආහාර පාන මොනවද පුත්තේ මේ මෙයාලගේ සිංහල ජාතීන්ගේ තමයි සිංහල ජාතීන්ගේ ආහාර පාන එතකොට මේ දෙමළ ජාතීන්ගේ ආහාර මොනවද පුතේ කන්න ආසම දේවල් මොනවද කන්න ආස වඩේ තෝසේ ඉට්ලි නේ ආසයි නේද කඩේකට ගිහින් අපි කන්න වඩලප්පා අනේව තමයි වඩලප්පන් එන්නේ වඩලප්පා වෙන ජාතීන්ගේ බලමු වඩලප්පා මොන ජාතීන්ගේද කියලා මුස්ලිම් මුස්ලිම් ජාතීන්ගේ නේද දෙමළ ජාතීන්ගේ ආහාර කියන්නකෝ අපහමට බලන්න බිරියානි තමයි සාම්බාර ඒව තමයි නේ ඊළඟට කියන්න බලන්න මේ මුස්ලිම් ජාතීන්ගේ ආහාර පාර මොනවද මුස්ලිම් ජාතීන්ගේ බිරියානි පලෝඩා අන්න බලන්න පේනවද ඊළඟට බර්ග ජාතීන්ගේ ආහාර පාන මොනවද කියන්න බලන්න මේ දිහා බලන්න අන්නේ අපි ආසම කෑම ජාති නේද පීසා ආසම කෑම ජාති අපිනේ බග ජාතීන්ගේ කැමෝල් ඊට පස්සේ බලන්න සිංහල ජාතීන්ගේ ඇඳුම් පැළඳුම් මොනවද සිංහල ජාතීන්ගේ ඇඳුම් පැළඳුම් ළමා
සාරිය ළමා සාරිය ළමා සාරිය සාරිය හැට්ටය මුස්ලිම් ජාතින්ගේ මොනවද පුතේ? බලන්න මුස්ලිම් අය දැන් ඉන්න මොකද්ද? කමිසයයි, කල්සමයි, තොප්පියයි, අන්තාව. ආ, බුර්කාව නේද? පරදාව කියනවා නැත්නම් අපි අර කළු පාටි ස්කාප් එකක් වගේ දාගෙන ඉන්නේ යාළ. ඒකට බුර්කාව නැත්නම් පරදාව කියලා කියනවා. බර්ග ජාතීන්ගේ මොනවද මේ බලන්න? බර්ග ජාතීන්ගේ ලස්සන කඳලා ඉන්නවා. ඔව්, අපි කැමැතිම ඇඳුන්නේ, අපි කැමැතිම ඇඳුම්. ඔන්න දැන් මේ මාසේ දැම්ම අම්මලාට කරදර කරන්න ඇති නේද? මොකටද? මොකටද කරදර කරන්නේ අම්මලාට? සිංහල අවුරුද්දට සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ඕනි කියලා අම්මලාට කරදර කරනවා නේද? ලස්සන ලස්සන ගවුමක් ඕනේ, කලිසමක් ඕනේ, බෑග් එකක් ඕනේ. කරදර කරන්නේ නැද්ද? දැන් යනවා නේද අම්මලාත් එක්ක? තව ටික දවසක් ගියාට පස්සේ ඔන්න යනවා ඇඳුම් ගන්න නේ පවුලේ අයට. එහෙම ගියාම ඔයාලා මේ දැන් පිරිමි ළමයි එහෙම මොනවද ගන්නෙ? අර අර සිංහල ජාතීන්ගේ ඇඳුම්ද ගන්නෙ? ඔව්. සිංහල ජාතීන්ගේ ඇඳුම් ගන්නවද? ඒ කියන්නේ ජාතික ඇඳුම සරමයි බැනියමයි එහෙම ගන්නවද? නෑ. නෑ නෑ නේ. බර්ග ජාතීන්ගේ ඇඳුම් ගන්නෙ අපි. ලස්සන කල් දෙනිමක් ගන්නවා. ලස්සන ට්‍රවුස එකක් නේ. අනේ වගේ තමයි අපි ගන්නෙ. ඊට පස්සේ පුතේ මේ මොනවද ආචාර විදි? සිංහල ජාතීන් ආචාර කරන්නේ කොහොමද තව කෙනෙකුට? පන්තිය පටන් ගන්න කලින් මොකද කිව්වේ? පන්තිය පටන් ගන්න ආයුබෝවන් කියලා කිව්වා. ඔන්න දෙමළ ටීච පන්තියට ආවම කොහොමද වලට ආචාර කරන්නේ? වනාකම පිළිහල් කියලා කියනවා නේද? ඊට පස්සේ මුස්ලිම් අය කොහොමද ආචාර කරන්නේ? අස්සලාම අලයිකුම් කියනවා නේද මුස්ලිම් අය? අනේ ඉංග්‍රීසි ටීචර්ම් පන්තියට ආවම ගුඩ් මෝර්නින්. ආවන නේද ගුඩ් මෝර්නින් කියලා. හරි, ඊළඟට ආගම. ආගම මොනවද? බුද්ධ නේ සිංහල ජාතියේ ආගම. බුද්ධ ආගම නෙමෙයි අපි කියන්නේ, බෞද්ධ නේද? බෞද්ධ. අපි කොහෙත් යන්නේ පුතේ? ආගමික ස්ථාන කොහෙටද බෞද්ධන්නේ? පාසල් තමයි ආගමික ස්ථාන. දෙමළායගේ කොහෙද? දෙමළායගේ කෝවිල. හින්දුනේ ආගම හින්දු. මුස්ලිම් ජාතීන්ගේ මොනවද පුතේ ආගම? ඉස්ලාම්. දෙමළායගේ පුතේ ඉස්ලාම්. ඉස්ලාම් තමයි ආගම යාළගේ. ආනේ මස්ජිදේ කියන්නේ මෙන්න මේකට මේ පෙන්නවා නේද මෙතන තියෙන එක. ඕකට පල්ලේට, මුස්ලිම් පල්ලේට තමයි මස්ජිදේ කියලා කියන්නේ. ඊළඟට බලමු මොකද්ද බර්ග ජාතීන්ගේ ආගම මොකද්ද? පල්ලිය. ක්‍රිස්තියානි. ආගම යාලා යන්නේ ක්‍රිස්තියානි පල්ලේට තමයි පැදුම් පිදුම් කරන්න යන්නේ කියන්නේ. කතෝලික පල්ලිය නැත්නම් ක්‍රිස්තියානි පල්ලිය. ඊළඟට බලන්න ආගමික උත්සව මොනවද පුතේ සිංහල ජාතියින්ගේ? පොසොන්
මොනකාරටද අපේ ගෙදර වෙසක් කූඩු වලින් සලසලා බකට් එල්ලලා මොන කාලෙටද තොරන් තියෙනවනේ ලස්සන ලස්සන තොරන් දෙමළයිනේ මොනවද පුතේ ආගමික උත්සව තමයි තියෙන්නේ නේද දීපවලි සමරන්නේ කොහොම කියලා ඔල්ලු ගෙදරම මොනාද පත්තු කරන්නේ පත්තු කරලා පහන් පත්තු කරනවානේ පහන් පත්තු කරලා තමයි යාලා දීපවලි සමරන්නේ ඊළඟට බලන්න මුස්ලිම් අයගේ මොනවද පුතේ උත්සව තව එකක් එනවානේ තව එකක් එනවා මොකද්ද නමින අභිනායක උපන්දිනය අනේ වගේ ඊළඟට මට කියන්න සැරසිලි මොනවද මේ බගයිගේ මේ මොනවද උත්සව නත්තල් අය මොනවද ටීචර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ඔව් නත්තල් හරි කියන්නකෝ නත්තල් තියෙනවා අය පාස්කු මංගල්‍ය පාස්කු මංගල්‍ය නත්තල් හරි අපි එහෙනම් බලමුකෝ ෆස්ට් එක ගියා නේද ඔයාලගේ හරි ඊට පස්සේ බලන්න පාස්කු මංගල්‍යයේ තියෙන සැරසිලි බලන්න මොනවද අපේට තියෙන සැරසිලි මොනවද සැරසිලි කුඩු නිවෙල් තොරන් සැරසිලි තියෙන බකට් එහෙම තියෙන්නේ බකට් කූඩු ඊට පස්සේ බලන්න දෙමළයිගේ මොනවද සැරසිලි දෙමළයිගේ සැරසිලි මොනවද කොලම් රට පහන් කොලම් රට කොලම් දාලා තියෙනවද ලස්සන ලස්සන පොල් කුඩු වලලා කොලම් දාලා තියෙනවනේ පොල් කුඩු වලලා ඊට පස්සේ දාලත් තියෙනවා දැකලත් තියෙනවානේ හරි ඊළඟට බලන්න මුස්ලිම් අයගේ මොනවද පුතේ මරතෝඩි කියන්නේ මොනවද මේ බලන්න මේ මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ අත්වල අඳිනව නේද ගෑනු අය කාන්තාවෝ අත්වල අඳිනවා ලස්සන ලස්සන රට කුල්ලලා අත්වල එයාලා අඳින බර්ග ජාතින්ගේ මොනවද එතකොට ඔන්න ඕ තමයි තියෙන්නේ නේද හරි දැන් ඔය ටික ඔයාලා දන්නවනේ දන්නවද හරි දැන් මේ අමතක වෙයිද අපිට අපි මේ වගේ වගුවක් ගහගෙන ලියාගමුද අපිට විශේෂයි පුතේ මේ ඔව් ලිපුවා ඉන්නවා
ලියපු අයට නෙමෙයි කියන්නේ ලියපු නැති අයට කිව්වේ මේක ලියාගමු කියලා හරිද තිතාන්නම් ඔයාලා ගෲප් එකට මේක ලියාගමු හරි දැන් අනිත් අය වට කියන්න විශේෂ ආගමික උත්සව ලිව්වද ටීචර් ඔක ලිව්වේ නැහැ මම විශේෂ ආගමික උත්සව ලිව්වද දැන් මං කිව්වත් ටීචර් ඔයා බලන්න කියලා බලන්නට අදාළ ආගම් මොනවද ආගමික ආගම බෞද්ධ අපේ ආගම ඔයාලා කැලන්ඩර් එක අරන් බලන්න කැලන්ඩර් එක අරන් බලන්න මේ අවුරුද්දද මේ අලුත් අවුරුද්දක්නේ මේ අවුරුද්දේ මෙන්න මේ දවස්වලටද දිනවලටද පොසොන් වෙසක් හජ්ජි එහෙම තියෙන්නේ කියලා බලන්න. කැලෙන්ඩරස් වල මාක් කරලා තියෙනවා. හන්දේ. ඒක ටික බලන්න. හරි. ඊළඟට රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන. මොනවාට පුතේ රාජ්‍ය ආයතන කියන්නේ? මොනවටද? అన్న హరి పౌద్గలిక ఆయతన మొనాది ఎత్తుకుట සුපරි වෙළඳ සල් නේ සුපර් මාකට් කියන්නේ අපි ආය මොනවද පෞද්ගලික බැංකු පාසල් ආය අනේ වාගේ ඔයාලා දන්නව නේද රජ්‍ය ආයතන කියන්නේ රජයට සම්බන්ධ ආයතනනේ රාජ්‍ය ආයතන පෞද්ගලික කියන්නේ කාට හරි ආයිති දැන් සල්ලි ගෙවලා අපි යන්නේ අනේ ඒවා තමයි පෞද්ගලික ආයතන කියලා කියන්නේ මේ පුතේ මේ ටීචර් සාරාංශයක් කියන්නේ ඔයාලට දෙවෙනි පාඩම ඊට පස්සේ අපි පටන් ගමු ඔල් පාඩම ටීචර් විද්‍යාත්මක පෙන්වන්නකො මොකද්ද පුතේ මොකද්ද වගුවද මේකද හරි අපි එහෙනම් බලමු හයි දැන් තියෙනවද මැඩම් හරියට ඇහෙන්නේ නැහනේ එමින් නැහනේ ටීචර් ඔව් ටීචර් හරියට ඇහෙන්නේ
මේ සිංහල අපගේ රටයි සින්දු අහලා තියනවද පුතේ ඔයාලා? මැඩම් හිමින් නැහැන්නේ. ඔව් ටීචර් හිමින් නැහැන්නේ. ටීචර් මොකද අහන්නේ? මං කියන එක ඇහෙනවද ඕගොල්ලන්ට? ඔව් සර්. ඔව් සර්. ඉෂික මිස්වා ඉන්නව නේද මේ ලයින් එකේ? කොහොම ඉන්නද බලන්න ටීචර්ගේ කනෙක්ෂන් එක මොකද වෙලා තියෙන්නේ කියලා. මිස් මං කියන එක ඇහෙනවද? මිස් කතා කරන එක ඇහෙන්නේ නැහැ අපිට. යන්තම් මිස් ඇහෙන්නේ දුරින් වගේ ඇහෙන්නේ.